අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වරාය පෙට්‍රෝලියම් බැංකු ඇතුළු සේවා රැසක් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් අත්‍යවශ්‍ය සේවා බවට අත්‍යවශ්‍ය සේවා ගැසට් මගින් මර්ධනයට සූදානම් වන්න එපා වෘත්තීය සමිති කියයි නොවැම්බර් සිට නව මාර්ගෝපදේශ මාලාවක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාසල් ආරම්භය නොවැම්බර් 8 සියයට 50කට යටත්ව උපකාරක පන්ති නොවැම්බර් 16 සිට පළාත් සංචරණ සීමා හෙට අලුයම 4ට අවසන් පළාත් අතර ප්‍රවාහනයත් හෙට සිට ආරම්භෙයි එන්නත් කාඩ් පත නීතිපතිට ජනපති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සඳහා ස්කොට්ලන්තයට ඇලහැර ගොවි උපවාසයට සතියයි ඇලහැර ගොවීන් සමග මාරාන්තික උපවාසයකට මහා සංඝරත්නය ජනාධිපති මන්දිරය වටලන්න පොළොන්නරුවෙන් එන පිරිස පාලකීන්ගේ සඳලුතල තීරණ සහ ගොවියා ගැන සජිත් කියන කතාව පසට බැරලෝහ එක්වන හැටි ආචාර්ය චම්මියත්ත නායක පහදයි අහසේ තරු පේන එළවලු මිල අයවැයට පෙර බැසිල් දලදා සමිඳුන් වැඳ පුදා ගනි ඥානසාර හිමි අස්ගිරි මහනා හිමියන් බැහැ දකි එක ගිවිසුමක් මෙහෙම නම් දෙක තුන කොහොම වෙයිද LNG ගැන සියත විමසුම ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලොව බොහෝ රටවල් මේ වන විට අවධානයෙන් පසුවන A30 නම් කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දිවයිනේ සියලුම පාසල්වල 10 වසර සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් 8 වනදා සිට ආරම්භ කිරීමට මේ අතර රජය තීරණය කර තිබෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති ලබන 16 වනදා සිට ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දිවයිනේ සීලු පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා අධ්‍යන කටයුතු සඳහා නොවැම්බර් 8 වනදා සිට ආරම්භ කිරීමට රජයේ තීරණය කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය අවසානයේදී දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයන් එකඟ වී තිබෙන නිසා රටේ සියලු පාසල්වල විභාග පන්ති සියල්ල විවෘත කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට තබන්න. මේ අතර එළමෙන 16 වනදා සිට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 50%ක උපරිම ධාරිතාවයකින් යුතුව ආරම්භ කිරීමටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අවසර ලබා දී ඇත්තේ. ඒ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් මෙම නව මාර්ගෝපදේශ මාලාව වළංගු වන්නේ නොවැම්බර් 1 වනදා සිට 15 වනදා දක්වා පමණයි. එසේම දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා හෙට අලුයම 4න් අවසන් වනවා. පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වීමේදී ආසන ධාරිතාවයට පමණක් මගින් ප්‍රවාහනය සඳහායි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර හිමිවන්නේ. කොළඹ සිට පිටපළාත් දක්වා ගමන් කරන බස් අත පැස්සෙන් මාවත බස් පර්යන්තයේ සිට ක්‍රියාත්මකයි. ගමන් කරන මගින් ආසනගතව පමණයි ගමන් කරන්න පුළුවන්. සියලු දෙනාම මුඛාවරණ පැළඳ සිටිය යුතුයි. අත්පිරිසිදු කරන්න දියර අපි ලබා දීලා තියෙනවා මේ බස් අතවලට. මගින් අය කළ යුත්තේ නියමිත ගාස්තුව පමණයි. එසේම එළමින සඳුදා සිට සාමාන්‍ය පරිදි ප්‍රවේශ පත්‍ර ලබා ගනිමින් සීරු මගින්ට දුම්රිය ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා. එළමින සඳුදා දින දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පළාත් සහ අන්තර් පළාත් දුම්රිය එදින ධාවනය වෙනවා. එමෙන්ම දුම්රිය මගින් සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බැවින් සියලුම දෙනාට දුම්රිය නිගාවන් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ අතර පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අත්‍යවශ්‍ය වීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. එන්නත්කරණය ශ්‍රී ලංකාවේදී අපි තමන්ට අවශ්‍ය නම් විතරයි අපි එන්නතක් ලබා දෙන්නේ. තනිකරම ස්වේච්ඡාවෙන් ලබා ගන්න එන්නතක් නීතිමය මාර්ගණය කරන්න පුළුවන් ද පිළිබඳව අපි ගරු නීතිපතිතුමා වෙත එම ඉල්ලීම යොමු කළා තියෙනවා. මේ අතර ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. මේ අතර පියා කොවිඩ් රෝග ලක්ෂණ වලින් පෙළමින් සිටියදී දරුවෙකු පාසල් එවූ පුවතක්ද වාර්තා වුණා. මේ හේතුවෙන් පාසලේ අනෙක් දරුවන්ගේ ජීවිතද අද අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඔබට වැඩිහිටියෙකු ලෙස යම් කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් නිවසේ සිටින දරුවා පාසල් එවීමෙන් වළකින ලෙස මෙරට සෞඛ්‍ය බලධාරීන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියා. අප නැවතත් ඔබට
මතක් කරන්නේ ඔබගේ දරුවා සේම අන් දරුවන්ගේද සෞඛ්‍ය රැකගෙන පාසල් පද්ධතිය දිගටම පවත්වාගෙන යෑමේ වගකීම සෑම පුරවැසියෙකුම සතු බවයි. මේ රටේ වැඩිහිටි ජනතාව විශේෂයෙන්ම මේ දේවමෝපියන්ටත් විශේෂයෙන්ම වගකීමක් තියෙන මේ අවස්ථාවේ මේ පාසල් යම්සි මට්ටමකින් ප්‍රාථමික අංශ පටන් අරගෙන තවදුරටත් මේ පාසල් පද්ධතිය විවෘත කිරීමේ සැලසුම් අනුගමනය කරමින් තියෙන අවස්ථාවක ඔවුන් ඇත්තටම ඔවුන්ගේ වගකීම හරියාකාරව ඉටු කළ යුතුයි. ඔවුන් මේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තත්වයට සහයෝගය දැක්විය යුතුයි. වරාය පෙට්‍රෝලියම් සහ රජයේ බැංකු ඇතුළු සේවා රැසක් වහා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා යටතට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි. 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතෙහි තුන්වන වගන්තිය ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදා හැරීම බ්‍රේකු ආඥාපනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම ප්‍රවාහනය කිරීම ගොඩ ගබඩා කිරීම බාර දීම හෝ ඉවත් කිරීමට අදාළ සියලු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම බාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කරන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් එකී පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයක් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තු සහ ආරක්ෂක හා මෙහෙයුම් පවත්වා ගැනීම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ग्राम निलधारी समृद्धि संवर्धन निलधारी कृषि पर्यशन सहकार एतलु सियलु दिस्त्रिक सह प्रादेशीय लेखाम कार्यालयंगी क्षेत्र मट्टमे निलधारिन विसिन इटुकल युतु वंडावु हो इटु किरीमट अवश्य वंडावु कवर हो स्वभावे सियलुम सेवावन वेड हो श्रमदायकत्वे ශ්‍රීලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා කටයුතු පළාත් පාලන ආයතන මගින් සිදු කරන කසල කළමනාකරණ සේවා කටයුතු සීමා සහිත ලංකා සතුස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමූපකාර සමිති සහ වී අලෙවි මණ්ඩලය සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගම් මගින් ඉටු කරනු ලබන සියලුම ආහාර පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනිකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම ගබඩා කිරීම සහ බෙදා හැරීම කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතුයයි නියමිත සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය සෞඛ්‍ය සේවයට අදාළ ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය සහ විදේශීය ලිපි මුද්‍රිත ද්‍රව්‍ය සහ පාර්සල් බාර ගැනීම බෙදා හැරීම සහ තොරතුරු වාර්තා කිරීම ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා බාර දීමේ සේවාව දේශීය සහ විදේශීය අධිවේගී තැපැල් සේවාව ඖෂධ බෙදා හැරීමේ විශේෂ සේවාව මුදල් හුවමාරු ඇතුළු අනිකුත් තැපැල් සේවාවන්ට අදාළ කාර්යයන් මේ සියල්ල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. රජය අතිවිශේෂ ගැසට් ගසමින් අත්‍යවශ්‍ය සේවා නම් කරන්නේ හුදෙක් ජනතා ව්‍යාපාරයේ මර්ධනයට බවයි වෘත්තීය සමිති නායකයන් පවසන්නේ. අතිවිශේෂ ගැසට් නිවේදන මුද්‍රණාලයේම කුණුබක්කියට දාන්නේයි ඔවුන් රජයට චෝදනා කරනවා. අතිවිශේෂ ගැසට් පත්‍රයක් රජය නිකුත් කරනවා. තෙල් වරාය ගමනාගමන ඇතුළු අත්‍යවශ්‍ය මර්මස්ථාන අත්‍යවශ්‍ය සේවයක් කරලා මේක මර්ධනකාරී ආණ්ඩු ආවේ විකුණුපු දේවල් ගන්නවා කියලා. එහෙම ඇවිල්ලා කිසිම හිරිකිතයක් නැතුව ඇමරිකන් පුරවැසියෙක් ලව්වා රාත්‍රී 12:06ට යුගදනවි දූෂිත හොර ගිවිසුම අස්සම් කරනවා. තෙල් විදුලිය වරාය තුන්වෙනිදා ඉඳලා අරමන කොළඹ වටලන වැඩමිමයි ජනතාවගේ අයිතිනි සුරක්ෂිතන ක්‍රියාවලිය මේ කොලකෑලි ගැසට් වලින් ආණ්ඩුවට නවත්තන්න බැහැයි කියන එක අපි පැහැදිලිව කියනවා. ආණ්ඩුව බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාව සතු කරන්න යනවා. තුන්වෙනිදා ක්‍රියාමාර්ගයෙන් පස්සේ අපිට යන්න තියෙන වැඩවලින් ක්‍රියාමාර්ගෙ අපිට සහතිකයි යනවා. ඒක අපේ බලවත් අකමැත්ත. ජනතාව තමයි වැඩිපුර පීඩාවට පත් වෙන්නේ. ඒ වුණත් රට බේරා ගැනීමේ අරගලයක් මේ යන්නේ. දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් එකක් ගහලා තිනවා තෙල් එකයි වරායයි. ආණ්ඩුව ලැහැත්ති වෙනව නම් තෙල් එකටයි වරායටයි අදාළව හෝ විදුලි බලන්නට අදාළව හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවලා ඉදිරියේ අපි ගනු ලබන ක්‍රියාමාර්ග අත්හිට වන්න ඒක අසාර්ථකයි. අපි මේ නීතියට යටත් වෙන්නේ නැහැ. වර්ජනයක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී සිද්ධ වෙනවා. මේ රට වෙනුවෙන් අපි පාර්ට බහිනවා. ඒක වළක්වන්න ආණ්ඩුවට බෑ. ඇතුළේ ඉඳන් කෑ ගහ ගහ ඉන්නේ නැතුව එළියට එන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම්ම මහතා කෑ ගහන අයට අද කිව්වා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න එපා කියලා එදා කෑ ගහලා කිව්වේ තමන් පමණක් බවයි කුමාර වෙල්ගම මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයෝ ඒ වගේ මේගොල්ලන්ගේ සංගම්වල ඉන්න අය කියනවා මෙතන යම් කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා. ඒ නිසා තව දින 3-4 කින් මේක අකුලා ගත්තේ නැත්නම් මුළු රටම අඳුරෙලු. විශේෂවාර ඇමතුමාට හරි ලේසි කියන්න මම දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි පහුවෙන්දට ඒක වෙලා. ඉතින් ඇමතිවරු මොකටද? රටක් අඳුරේ තබන්න අවශ්‍ය නැහැ. රටක් ආලෝකයෙන් තැබීම තමයි කාගේත් බැඳියාව. අපි මොන ප්‍රශ්න තිබුණත් ඒවා විසඳාගෙන තිබෙනවා. වැඩ වර්ජන සත්‍යයන් නොමැති. ලංකාවේ බලශක්තිය විදේශ රටකට ඒකාධිකාරිය පිරිනැමීම ඕනම බලන මෝඩයෙකුට තේරෙන මහ විනාශකාරී තත්වයක්. කැබිනට් මණ්ඩලය තුල සිදු කරන කොමිස් ජාවාරම් රටේ සම්පත් විකිණීම පිළිබඳ ජාවාරම් සෙවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළ යුතු තත්වයකයි තියෙන්නේ. මේ LNG බලාගාරය කියන සාධකයට වඩා එහා ගියපු සාධකයක් තියෙනවද කියලා සැකයක් තියෙනවා. මොකද මේ උත්සාහය දරන්නේ ජනතාවට 15%ක් 20%ක අඩු ප්‍රතිශතයකින් විදුලිය ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීම. හැබැයි අපිට පේනවා තුන්වෙනි පාර්ශවයක් අපේ රජයේ ඇතුළට රිංගවන්න කටයුතු වෙලා තියෙන බව. ආණ්ඩුවේම පක්ෂාද එළියට බැහැලා කියනවනම් අපි විරුද්ධයි මේකට කියලා රටේ මහජනතාව වෙනම කියනවනම් විදුලි බල මණ්ඩලයේ සහ අනිකුත් වෘත්තීය සමිති ඒකාබද්ධව විශාල විරෝධයක් පාද්දී ආණ්ඩුවට මහරෑ මේ වගේ ගිවිසුම් මස්සම් කළා රටේ සම්පත් විකුණන්න දෙන්න බෑ. බලශක්තිය පිළිබඳ පාලනය වෙන කෙනෙකුට වෙන රටකට ලබා දෙනවා නම් මං හිතන්නේ අපිට ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න බෑ නිවාල් රටක. දේශයේ පහන් ටැබටත් දැන් කෙලවෙලා තියෙන ඉතින් මේකට වග කියන්න ඕන කවුද කියන එක පිළිබඳව හොය හොය ඉන්නවට වඩා මීට පස්සෙව රටේ නීතියට මුල් තැන දීලා කටයුතු කරොත් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුව තුල ඉඳලා මේ නිකන් මේ ලෝගි නටලා නැහැ. මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ කරන්න පුළුවන් දේවල් අපේ ක්ෂේත්‍රය තුල අපි කරලා තියෙනවා. අනිත් එක අපි අනුන්ගේ වැරදි තුලින් විතරක් අපේ දේශපාලනය මුවාත් කරගන්න බෑ. සමහර දේශපාලන පක්ෂවල අභ්‍යන්තර කුලල් කෑම් ගැනීම ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි මේ කුලල් කාගන්නේ මොනවා බෙදා ගන්න බැරුවද? මේ මුළු ලංකාවේම පළමුවෙන්ම කෑ ගහලා කිව්වේ ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙන්න එපයි කියලා පළවෙනි මිනිහා කුමාර් වෙල්ගම විතරයිනේ. මම එදා කෑ ගහලා කිව්වා එදා මට මිනිස්සු බැන්නා. නමුත් අද මගේ හොඳ කියනවා මිනිස්සු. නමුත් මේක කැබිනට් ඇමතිවරු දැනගන්න ඕනේ. කෑ ගගහ ඕක ඇතුලේ ඉන්නේ නැතුව මල හත්තිලව්වේ වරෙන්කෝ එළියට. ඔය ඇමතිකම් මහ ලොකු දේවල්ද? අපි එළියට බැස්සොත් අපි ඔක්කොම එක එකට එක හුවිලා කෑ ගහලා අපිට මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්. ඇයි ආණ්ඩුවට අමතක වෙලාද විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවාවක් නොකරන්නේ? වරාය සහ තෙල් විතරක් අත්‍යවශ්‍ය සේවා වෙන්නේ කොහොමද? මේ තමයි දැන් දවස් දෙකකට කලින් ඇමරිකානු තානාපතිවරිය කියනවා. ඔව් ඊට පස්සේ ගෑස් විදුලි බලාගාරය සම්බන්ධයෙන් මැදිහත් වීම නිව්පෝර්ට් සමාගම මේක පෞද්ගලික සමාගමක් විතරක් නෙමෙයි මේක ඇමරිකානු රජයේ මැදිහත් වීමක්. ඒ නිසා විදුලි බලය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා නියෝගයවත් ගහන්න බැරි වෙලා තියෙන්නේ. ඇමරිකානු සමාගමකට අදාළ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවන්න බෑ දැන් ලංකාවේ ආණ්ඩුවට. අපි ණයත් නෑ බයත් නෑ. අපි එළියට බැස්සේ මේ සම්පත් ආරක්ෂා කරගන්න. අපි වැටුප් වැඩි කිරීම වෙනුවෙන් නෙමෙයි ඉදිරි බැස්සේ අනාගත උපනුපන් પરම්පරාව දරු પરම්පරාවට මේ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම. ඒ නිසා මේ ගැසට් ගහලා අපිව බය කරන්න බෑ. වරාය සේවකයෝ බය කරන්න බෑ. තෙල් සංස්ථා සේවකයෝ බය කරන්න බෑ. අපි තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය ඇතුලේ මේ සම්පත් ආරක්ෂා කරගන්න. අමරිකානු සමාගමක් සමග අත්සන් කළේ එක් ගිවිසුමක් පමණක් බවයි රජය පවසන්නේ. තවත් ගිවිසුම් දෙකක් ඇති නිසා අනිත් පක්ෂවලටද යෝජනා දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. එක් ගිවිසුමක් වුවද අත්සන් කළේ රටට හොරෙන්, කැබිනට්ටුවට හොරෙන්, ඇමති විමල්ට අනුව නම් තක්කඩිකමින්. ඇත්තටම දැන් අපි අමරිකාව, චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ධනවත් රටවල නව යටත් විජිතවාදයට හසු වූ රටක්ද? ලෝකීය පුරාම ඇමරිකානු, රුසියානු සහ චීන බල අරගලයක් අද ක්‍රියාත්මකයි. මේ රටවල් වටා තවත් ධනවාදී සේම දිලිඳු රටවල්ද ගොනු වෙමින් පවතිනවා. විශේෂයෙන් අපේ කලාපය තුල චීනය සහ ඉන්දියාව මේ බල අරගලයේ ප්‍රධාන කොටස්කරුවන්. භූදේශපාලනය තුල මේ රටවල් වලට අපවිතා වැදගත්. ඒ නිසායි වරායේ පැත්තක් ඉන්දියාවේ අදානිටත් හම්බන්තොට වරායේ චීනයටත් දෙන්න වුණේ. මීට අමතරව මේ රටේ භූමියේ තව තව දේවල් මේ රටවල් වලට විවිධ බදු ක්‍රම යටතේ අපට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. වර්තමාන බලයේ ඉන්න ආණ්ඩුව සේම බලය ගන්න හදන විපක්ෂයටත් විවිධ ණය යටතේ මේ රටවල් ළඟ දනින් වැටෙන්න සිද්ධ වෙනවා. කිසිම අයකු මීයක් කඩන්නේ නැහැ අතලෙව කන්න.
ඇමරිකානු නිව් පෝට්‍රේස් එනර්ජි සමාගම අපට LNG දෙන්න ගිවිසුම් ගහන්නෙත් එහෙම තමයි. ඒ නිසායි මහරෑ හොර රහසේ අත්සන් කළේ. මේ ගිවිසුම ගහපු සමාගම ටෙන්ඩර් පටිපාටිය හිටියෙත් නැහැ. ඊටත් වඩා භයානකකම යුග දනවි බලාගාරින් 40%ක් මේ සමාගමට හිමිවනවා. මුළු රටටම LNG සැපයුම සීමාවක් නැතිව මේ සමාගමට පමණක් පැවරෙනවා. ඒ කියන්නේ අනාගතයේදී අපේ රටේ සමස්ත විදුලි බල අධිකාරියම මේ ඇමරිකන් සමාගමට හිමිවනවා. ඒ නිසායි ඊයේ අප වාර්තා කළ පරිදි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හැමෝටම ඇහෙන්න වෙඩි උණ්ඩයක් පත්තු කළේ. සදාකාලිකවම බෝල් කරලා අන්ඩර්ලයින් කරලා ලියාගන්න සදාකාලිකවම ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ෆෝට්‍රස් ගිවිසුම මේ ෆෝට්‍රස් එනර්ජි සමාගමත් සමග ඇති කළ දෙන ගිවිසුම තවමත් අපි කවුරුත් දන්නේ නැහැ මොකද්ද අසං කළ දෙන ගිවිසුම කියලා. උසාවියට අවිල්ල කියනවා. කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. බොරු ලියන්න එපා. හොරට ගෙනාවේ. හැබැයි සමහර වෙඩි උණ්ඩවල සද්දයාවට ඒවා පුස් වෙඩි උණ්ඩ බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ඇමරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් ඇති නිසා පළමු ගිවිසුමේ අහිතකර දෑ දෙවැනි සහ තුන්වන ගිවිසුම් වලින් නිෂේධනීය කළා කියලාත් සමහර විට අනාගතයේ මේ පක්ෂ නායකින්ම කියන්න පුළුවන්. මෙහිලා ඔබට මතක් කළ යුතු ප්‍රධානතම කාරණාව වනුයේ ජනතාව බලය දුන්නේ වසර 5කට පමණක් බවයි. කුමන පක්ෂයක් බලය අපේ රටේ අනාගතය අවුරුදු 35කට හෝ 40කට හෝ 99කට හිතූ මතේ බදු දෙන්න විකුණන්න කාටවත් අයිතියක් නැහැ. විශේෂයෙන් එහෙම දෙන්න අවශ්‍යම නම් හිතූ මතේ මහරෑ ඇඳුම් පිටින් මෙවැනි ගිවිසුම් ගහන්න එපා කියලා ජනතාවගේ පැත්තේ සිට වගකියුතු සියලු දෙනාට මතක් කරන්න ලෑස්තියි. රටපුරා ගොවියන් රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වෙනවා. තවත් පිරිසක් කාබනික පොහොර හදන්න යන්ත්‍ර සූත්‍ර වගේම ගැඩවිල් පණුවනුත් යොදා ගන්නා බවට වාර්තා වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් මේ අතර රටපුරා ඇවිදිමින් කාබනික වගාවේ නිරත ගොවීන් දිරිමත් කරමින් ඉන්නවා. අදත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කැබිතිගොල්ලෑව සහ මැදවචිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි වාර්තා වන්නේ. කාබනික පොහොර යොදා කනමින් වගා කටයුතු සිදු කරන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වගා පින් බලන්න අද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් එහි ගියා. එසේම වකුගඩු රෝගී තත්ත්වයෙන් මෙවන විට පීඩා විඳින ගොව ජනතාවගේ සෝදුක් විමසා බැලීමටද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අමතක කළේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මෙවන විට ගොවීන් උනන්දු වී තිබෙනවා. ඒ සඳහා ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමටත් ඇතැම් පුද්ගලයන් කටයුතු කරනවා. එලෙස සාර්ථක උත්සාහයක් දරූ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙන්නපුව නගරයෙන් අපට වාර්තා වුණා. ඔහු නමින් නෙවිල් මැන්ඩලන් මහතා. විදුලිය සහ ට්‍රැක්ටර් එන්ජිමක් යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් ඔහු විසින් නිර්මාණය කර තිබුණා. ට්‍රැක්ටර් යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කිරීමට හැකි කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙම යන්ත්‍රය තමන්ට සුදුසු තැනකට රැගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ. එලෙස නිෂ්පාදනය කළ යන්ත්‍ර හඳුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් කමිටු සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නපුවේදී සිදු කෙරුණා. අපිට උදව් වෙනවා නම් අපේ හැකියාවත් බලලා අපේ මේ දක්ෂතාවයත් බලලා අපේ කට්ටියගේ වැඩ බලලා අපිට හොඳ සහයෝගයක් දෙනවා නම් අපිට ඇත්තටම ලොකු වැඩක් කරන්න පුළුවන්. මැරිච්ච පොළොවට පණ දෙන්න නම් අපි කාබනික වගාව පටන් ගන්න ඕනේ. අමාරුයි තමයි. අමාරු වුණාට මේක දිගටම අවුරුදු දෙක තුනක් කරගෙන යනකොට සාර්ථක වෙනවා. ටිකක් පාඩු වෙන්න පුළුවන්. ලබතුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මලිකස්සේ ප්‍රදේශයේ පදිංචි YB ලලිතා මහත්මිය ගැඩවිල් පණුවන් යොදා ගනිමින් දියර පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර භාවිත කරමින් ඉතා සාර්ථක ගෙවතු වගාවක් ඇය විසින් පවත්වාගෙන යනු ලබනවා. පර්චස් 30ක පමණ වපසරියකින් යුත් මෙම නාගරික ගෙවත්ත එළවලු පළතුරු මල් වලින් මෙන්ම ඔසු පැලැටි වලින්ද සමන්විතයි. අපි දියර පොහොරක් විදිහට තමයි යොදා ගන්නෙ. දවස් 3කට සැරයක් වගේ අපි මේවා අපිට වගාවන් වලට යොදා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර හදා ගන්නවා ගෙදර. මේ එකතු වෙන කොළ රොඩු, ගොම, ඇල්බීසියා ඒවා මේවා දාලා හදා ගන්නවා පොහොර අපිට හදන හැටි කියලා දුන්නා.
අපේ රටේ සාමාන්‍ය ජනවහරි ඉතා ජනප්‍රිය කියමනක් තමයි බල්ලගේ වැඩේ බූරුවා කරන්න යාම. අපේ රටේ කාබනික පොහොර සේම පසී ඇති විවිධ බැරලෝහ සහ රසායනික පොහොර ගැනත් විශේෂ දන්නේ නැති පුද්ගලයන් විවිධ මිත්‍යා මත වපුරනවා. මාධ්‍යට ඇවිත් සියල්ල දන්නා වගේ කරන සමහර ප්‍රකාශ නිසා බොහෝ වැරදි මත අද සමාජගත වෙලා. අහිතකර බැරලෝහ සහ රසායනික පොහොර පිළිබඳ කතාවත් ඒ වගේ. කුමක්ද ඇත්ත? ඒ පිළිබඳ හසල දැනුමක් ඇති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චම්මි අත්නායක මහත්මිය සියතට ඇත්ත කතා කළා. සමාජයේ ලොකු කතිකාවතක් තියෙනවා මේ ආසනික් කැඩ්මියම් ඒ වගේම ඊයන් වගේ බැර ලෝහ ද්‍රව්‍ය පොහොර මගින් පසට දාලා අපි පස දූෂණය කරලා තියෙනවායි කියලා. පොහොරවලියට මේ ආසනික්වත් කැඩ්මියම්වත් අපි බලෙන් ඇතුළත් කරපු දේවල් නෙවෙයි. මේ පොහොරත් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඛනිජවලින්. මේ ඛනිජවල තියෙන අපද්‍රව්‍යක් විදිහට තමයි මේවා තියෙන්නේ. ඕනෑම පසක මේවා තියෙනවා. මොකද පස හැදෙන්නේ ඛනිජවලින් නිසා. දෙදිනෙදා පාවිච්චි කරන හැම දෙයකම ආසනික් කැඩ්මියම් ලෙඩ් තියෙනවා. බොහෝ ද්‍රව්‍යවල ප්ලාස්ටික් වල සායම් වල ඇඳුම් වල සායම් වල මේවා තියෙනවා. අපි මේ දේවල් නෑ කියලා හිතාගෙන ඉන්න එක ඇත්තම සත්‍යයක් නෙවෙයි. මහ පොළවට මේ දේවල් දැම්මේ පොහොරවලින් විතරක් නෙවෙයි. සඳුළු තලවල සිට පාලකයන් ගත් තීරණ හේතුවෙන් ගොවි ජනතාව අවතැන් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හිරියාල ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයකට එක් වෙමින් ඊව බවක් නැතුව මහ පොළවේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව වර්තමාන පාලකයෝ රජ මාලිගාවල සඳළු තලයේ ඉඳගෙන ගත්තු තීන්දුව අද ඒ තීන්දුව නිසා මේ රටේ ගොවි ජනතාව දැවැන්ත විපතකට ලක් වෙලා තිබෙන මොහොතක ගොවියාගේ වරම රැකගන්න ගොවියාගේ ජීවනෝපාය සුරක්ෂා කරන්නට සමගි ජන බලදායකගේ අපි අදත් පාරට බහිනවා හෙට දවසෙත් පාරට බහිනවා. මේ අතරේ ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව සංවිධානය කළ අඛණ්ඩ උපවාසය අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි. මහා සංඝරත්නය අදත් එහි පැමිණ උපවාසයට සහාය පළ කරමින් සඳහන් කළේ මාරාන්තික උපවාසයකට සංඝයා වහන්සේද සූදානම් බවයි. ශ්‍රේෂ්ඨයේ ඉන්න සියලු දෙනා මේක අවබෝධයෙන් දකින්නේ නැත්නම් මාරාන්තික උපවාසයක් දක්වා අපි මේ සටන දියත් කරලා අවසානයේ අපි පොළොන්නරුවෙන් කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්දිරයේ වටලන තැනට දක්වා යනවා කියන එක මේ මොහොතේ සිහිපත් කරනවා. තිබ්බ තුට්ටු දෙකටත් තට්ටු වෙයි කියලා ගොවි ජනතාව බියෙන් පසුවන බවයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද දෙහිඅත්ත කණ්ඩියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ. බිත්තර වීවලට මේ කොටම ලොකු වියදමක් යනවා. ඒතර මෙහිම වියදමක් දරලා අඩු ආදායමක් අරගෙන තිබුණු තුට්ටු දෙකටත් තට්ටු වෙයිද කියන බය ගොවියට තියෙනවා. ඒ බයත් එක්ක තමයි ගොවියන් මේ මහා පාරට බහින්නේ. දැන් බොහෝ ප්‍රදේශවල එළවලු වගාව සහ බඩේරිඟු වගාවත් බරපතල ලෙස විනාශ වෙමින් තිබෙනවා. ඒ පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසායි. පොළොන්නරුව ඇලහැර සිරිකඳුයාය ප්‍රදේශයේ බඩේරිඟු ගොවීන් අද බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ගොවියන් කියන්නේ රසායනික පොහොර නිසි වේලාවට ලැබුණේ නැති නිසා අද බොහෝ විට මල් පමණක් ඇති බවයි. බඩේරිඟු වවන්නේ මල් කන්න නෙවෙයි, කරල් ආහාරයට ගන්නයි. මේ දැන් මේ කරලට පොහොර නැතුව මේ කරල කඩන්න පුළුවන්ද කියලා බලන්න. තම දවස් 12කින් කඩන්න මේ ගහකවත් සීදිලා තියෙනවද කියලා බලන්න. කරල් තියෙනවද කියලා බලන්න. ඕන කෙනෙකුට පේනවනේ මේ මාත්‍ය මේක. ගරු ජනාධිපතිතුමනේ, දැන් අපිට ඔබතුමාට ඡන්ද දීලා පාරේ බහලා යන්න බෑ, කඩේ ගාවට යන්න බෑ, ගහන. පාරේ යන්න බෑ, ලැජ්ජයි. මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ එළවලු ගොවීන් අද සිය අස්වනු අඩුවීම පිළිබඳව කතා කළා. ගොවිතැන් දැන් භාගට භාග විනාශ වෙලා තියෙන, දෙපාරක් ඇට හිටෙව්වා, ඒත් සාර්ථකයක් නැහැ. ඉතින් අපිට බෞල් ජීවත් කරගන්නත් හරි අමාරුයි. කාබනික වෝර්දාල වගා කරට අස්වැඩෙන්නෙත් නැහැ හරියට. රු විනාශක නැති නිසා මේ පේනෝනේ ගෙඩිවිල හැටි තේරම් නරක් වෙලා ගිහිල්ලා. ඉතින් අස්වැන්නෙන් අපිට 10%ක් ගන්න වරන මේ පාර. ඒ අක්කර දෙකක වගාවකින් මෙන්න මේ මෙතන දැන් තියෙන එළවලු ටික විතරයි අපිට විකුණන්න තියෙන්නේ. පතෝල දැනට කිලෝ එකක් 180යි, මෑකරල් කිලෝ එකක් 160යි, වැටකොළු කිලෝ එකක් 120යි. හෙට නිද්ද වෙනකොට රුපියල් 500ටවත් දීලා අපිට මුදල් කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ සියල්ල දෙස බලන විට එක් කරුණක් ඉතා පැහැදිලි. කාබනික හරි රසායනික හරි ක්‍රමිනාශක හෝ හේතු කොට අස්වැන්න බිඳ වැටීම ඉතා බරපතලයි. විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසා ලෝකයේම ආහාර නිෂ්පාදනයේ බිඳ වැටීමක් තිබෙනවා. අප දුරදිග බලන්නේ නැතිව ගත් තීන්දුව නිසා දැන් අපේ රටේ සහල් පමණක් නොව එළවලු ඇතුළු බොහෝ භෝගවලත් අස්වැන්න අඩු වෙන්න පටන් අරන්.
අස්වැන්න අඩු වෙනවා කියන්නේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියන එක. ඊට ගොවීන්ට වන්දි දුන්නට ජනතාවගේ කුසගින්නට කන්න සල්ලි දෙන්න බෑ. ඊට ආහාර අවශ්‍යයි. ඒ කියන්නේ ආහාර නැති වෙනකොට අඩු වෙනකොට මිල ඉහළ යනවා. එවිට ගුණාත්මක බවින් අඩු ආහාර ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණය ශුද්‍ර ජීවීන් එක්ක තව පොඩ්ඩෙන් රට ඇතුළට ගන්න කාබනික පොහොර කියලා අපි දන්නවා. ආහාර හිඟයත් එක්ක සමස්ත සමාජයේම රටම බිඳ වැටෙන බව ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න දන්න අයත් දන්න බව මතක් කළ යුතුයි. රසායනික පොහොර සහ කෘමිනාශක නැතිකම අද වීගොවිතැනට පමණක් සීමා වෙලා නැහැ. බඩේරිඟු කරලේ ඉඳලා මිරිස් කරල තක්කාලි ගෙඩිය වෙනකන් දැන් මිල අහස උසට යමින් තිබෙනවා. අද එළවලු වෙළඳසැල්වල මිල ග්‍රෑම් 250ට දින තරමටම ප්‍රශ්නය බරපතලයි. බොහෝ එළවලුවල මිල ඉතා ඉහළයි. හිතුමතේ ඒ මිලත් අද ඉහළ යනවා. දැනට සමහර අස්වනු රසායනික පොහොර කෘමිනාශක නැති නිසා විනාශ වෙලා. අද අමු මිරිස් කරලේ ඉඳලා බණ්ඩක්ක කරල වෙනකම් මිල ඇහුවම එළවලු කන එකත් 5 ස්ටාර් ලෙවල් එකට ගිහින්. මේ අද එළවලු මිල ගැන අප කළ සොයා බැලීමක්. කය 280ක් වෙනවා. බොන්චි 220ක් වෙනවා. කැරට් 160ක් වෙනවා. කොයිල 100යි. ගෝ 160යි. දමල 180යි. මේ වට්ටක් එහෙම යන්නේ රුපියල් 70යි 60යි තමයි. බෙහෙත් පොර නැති නිසා මාකට් එකට එළවලු වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒක නිසා දැන් ගොවියන්ගේ මිල ගණන් වැඩි. පොර නැහැ. ඒ අයට අස්වැන්න අඩුවෙන් අම්බෙන්නේ. ඒකට එකක් වගේ වැඩි වෙනවා. මේ බඩු මිල මාත්‍ය සෑහෙන්න එකට එකක් වැඩි වෙලා තියෙනවා. අද ගන්න බඩු හෙට ගියාම හෙට ඊට වැඩි ගණන්. කණ්ඩ ඕන නිසා කනවා. අද තක්කාලි රුපියල් 300යි. ඊයේ 220යි 230යි. තව ඉස්සරහට තව ඉස්සරහා මාස දෙක තුන යනකොට තව එළවලු ගණන් වැඩි වෙයි මේ අන තත්ත්වය අනුව. දැන්ටමත් වැඩි. බඩුත් වැඩි ගෑසුත් වැඩි වියන්ඩ විදියකුත් නැහැ කන්න විදියකුත් නැහැ ඔකෝම ගණන් වැඩි වෙනවා ලොකු ඇත්ත තමයි වැඩ කියන්න ඕනේ ඉතින් ඕවා පුළුවන් අය කනෝ බොනෝ අතර ජීවත් වෙනවා ඉහළ යන්න පුළුවන් හැම දෙයකම මිල ඉහළ ගිහින් ඉවරයි මිනි පෙට්ටි වල මිලත් ඉහළ ගිහින් මිනි පුච්චන මිලත් ඉහළ ගිහින් ලුණු ගෙඩිය ඉඳලා මිරිස් කරල් දක්වා හැම දෙයකම මිල පාලනයකින් තොරවම ඉහළ ගිහින් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තත්වයක් උදා වීගෙන එනවා. තුන් වේලම 5 ස්ටාර් හෝටල් වලින් කන අය නම් මේ ගැන දැනුවත් නැහැ. හැබැයි එදා වේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සුන්ට නම් මේ මිල ඉහළ යෑම අහස උසට දැනෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළුවේම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුව හිට සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙනවා. එක්සත් රාජධානිය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙනවා. නොවැම්බර් 1 වනදා සහ 2 වනදා යන දෙදින එහි ලෝක නායකින්ගේ සමුළුව සඳහා කර තිබෙනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකින්, රාජ්‍ය නියෝජිතින්, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ශේෂ්ත්‍ර රසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වනවා. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බවටද වාර්තා වනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සුලම්බල සුලං සහ විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා. මාතර පාලටුව කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරන ලද බිතු සිතුවම් සහිත බුදුමැදුර විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේයි.
මාතර ගරාජ් අධිපති පීකේ ජිනදාස මහතා සහ චන්ද්‍රා පියසීලි මහත්මිය සිය ධන පරිත්‍යාගයෙන් මෙම බුදුමෙතුරේ නව ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර තිබෙනවා. හොනුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ගිරුවපත්තු ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමියන්ගේ ආරාධනාව පරිදි විහාරස්ථ වික්ෂුන් වහන්සේ සහ දායක සභාවේද දායකත්ව ඇතිව මෙම උතුම් සත්කාරය සිදු කර තිබෙනවා. මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දිය අස්සජිහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සූම් මොස්සේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. එහිදී මාධ්‍යරාද හස්තෙකු මුදල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ආයවැය ඉදිරිපත් කරන්න ඉස්සලා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය පළතරන්න කරගෙන තමයි මෙතෙන්ද පැමිණියේ. ඉතින් මට වාසනාව ලැබෙයි කියලා හිතනවා රටටත් ජනතාවටත් හොඳ ආයවැයක් ඉදිරිපත් කරන්න. යුගදනව විදුලි බලාගාරය ගැන බොහෝ දිනක් කතා කරනවා සර්. අක්ෂර 11ක් උත්තර කළා විශේෂ රැස්වීමකුත් තිබුණා සර්. ඒ ගැන තාම කල්පනා කරේ නැහැ. මහජන බැංකුව ගැටිස් කරලා තියෙනවා උදැල්ලගෙන. එහෙමනම් මට දන්නල නැහැ. පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අද මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදුටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ උන්වහන්සේවයි. මෙම පත්කිරීමෙන් පසු උන්වහන්සේ පළමු වරට මහනුවරට වැඩම කර අස්කිරි පාර්ශවයේ මහානාහිමියන් බැහැදුටුවා. මෙහිදී මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විවිධ ප්‍රශ්න නැගුවද ඊට පිළිතුරු දීමෙන් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි වැළකී සිටියා. අනතුරුව මල්වතු මහා විහාරයේද උන්වහන්සේ වැඩම කළ බවයි වාර්තා වන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද සිල්වා මහතා පසුගියදා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත කළ මිඛිල් ඔස්කයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ සංචාරයක නිරත වුණා. එහිදී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු පිළිබඳ තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමෙහිලා වැදගත් වන කරුණු පිළිබඳව අධ්‍යයනය කළා. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු වන මර්වින් ඩේවිස් සාමිවරයා එක්ව ශ්‍රී ලංකා එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී විවෘත කළා. වේයන්ගොඩ කලගෙඩිහෙන මාර්ගයේ දඩගමුව ප්‍රදේශයේදී අද කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කෑමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ වී තිබෙනවා. එම පුත්කලයාව ප්‍රදේශවාසීන් විසින් ගස්බැඳ වේයන්ගොඩ පොලිසියට බාර දුන් බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු මාධ්‍ය ආයතනයක නිල ලාංඡනය ප්‍රදර්ශනය කළ වෑන් රථයකින් පැමිණ මෙසේ කොල්ල කෑමට උත්සාහ දරා තිබෙනවා. තුර්කියේදී පැවැත් වූ හත්වන සකරියා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රටවල් 197ක නිර්මාණ 7000ක් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට ඔසවා තැබීමට හසන්ත ප්‍රභූති දිසානායක සමත් වුණා. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ මඩන් කෙටි චිත්‍රපටිය වෙනුවෙන්. එම චිත්‍රපටියේ අධ්‍යක්ෂ හසන්ත දිසානායක අද සියත සුන්දර ශනිදා වැඩසටහනට සහභාගී වුණා. මේක අපේ ශ්‍රී ලංකේ සිනමා විජයග්‍රහණය. මේ තරුණ පරපුර දැනගෙන තියෙනවා කෙටි චිත්‍රපටිකරණය කියලා කියන්නේ තවත් එක සුවිශේෂී කලා මාධ්‍යයක් කියන එක. මං හිතන්නේ මේක අපේ රටේ කෙටි චිත්‍රපටි කරුවන්ට දෙන ලොකු මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක්.
විශාල සූර්ය ගිනිදැල්ලක් පෘථුවිය වෙත ළඟා වෙමින් තිබෙනවා. මෙම සූර්ය ගිනිදැල්ල පිපිරීමක් නිසා ඇතිවක් බවයි විශ්වාස කරන්නේ. මේ නිසා සමහර ආරක්ෂණ උපාංගවල යම් බිඳවැටීමක් ඇති විය හැකි බවද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ජාත්‍යන්තර ආයතනය පවසනවා. මෙම ගිනිදැල්ල හා ඉන් නැතිවන සූර්ය කුණාටුවේ ආරෝපිත අංශ වලින් මිනිස් ජීවිතයට බලපෑමක් නැති බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ආතරසේ ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සෝරිය මහතා පැවසුවේ. පුපුරාගිය සූර්ය ගිනිදැල්ල අරෝරා බොරියාලිස් ලෙස නම් කර තිබෙනවා. මෙම ගිනිදැල්ල පෘථුවියට ළඟා වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම ගිනිදැල්ලේ බලපෑම චුම්බක හිවත් කාන්දම් බලයක්සේ දැනිය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය පුරා මෙම චුම්බක බල වෙනස දැනිය හැකි. මෙම සූර්ය ගිනිදැල්ල පුපුරා ගොස් ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි. දැන් එහි සූර්ය කිරණ කදම්බ පෘථිවි වායුගෝලයට ගමන් කරනවා. වායුගෝලය හරහා පැමිණීමේදී මේ අවසානයේ අපට දැනෙනුයේ චුම්බක හෙවත් කාන්දම් බලයක් ලෙසයි. මේ තත්ත්වය භූ චුම්බක කුණාටු ලෙස හඳුන්වනවා. මේ භූ චුම්බක කුණාටු තත්ත්වය නිසා පෘථිවියේ සමහර ආරක්ෂණ උපාංගවල වෝල්ටීයතාවය වෙනස් විය හැකියි. යුරෝපය පුරා සමහර ව්‍යාජ අනතුරු ඇඟවීම්ද නාද විය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සූර්ය සුළි කුණාටුව ලෝකයේ කුමන හෝ ප්‍රදේශයක ජනතාවගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේදැයි අප විමසීමක් කළා. එහිදී පිළිතුරු දුන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය මහතා මෙසේ අදහස් පළ කළා. සූර්යයාගේ ඇතිවන ගිනිදළු ගොඩාක් විශාල වෙලා පෘෂ්ඨයෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒක පුපුරලා යනවා. මේ වගේ ක්‍රියාවලියක් තමයි මේ සූර්ය කුණාටුවක් එහෙම නැත්නම් සෝලා ෆ්ලෙයාර් එකක් කියලා අපි හඳුන්වන්නේ. විශේෂයෙන්ම ඔක්තෝබර් 28 වෙනිදා ඉතා විශාල සූර්ය කුණාටුවක් අපිට දැක්කන්නට ලැබුණා. ඉතින් මේ සූර්ය කුණාටුවෙන් වෙන්නේ කුණාටුව ඇති වුණාට පස්සේ ඒක පෘථුවිය දෙසට එනවා නම් තමයි අපිට බලපෑම තියෙන්නේ. දැන් මේ සූර්ය කුණාටුවේ විශේෂත්වය තමයි මේක සූර්යාගේ ඇති වෙනකොට පෘථුවිය දෙසට තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් යම්කිසි බලපෑමක් වෙනවා. මනුෂ්‍යට හානිකර බලපෑමක් නෙමෙයි. කියන්නේ අපේ ජීවිතවලට තර්ජනයක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. නමුත් මේකෙන් ඇති වෙන බලපෑම විශේෂයෙන්ම ඇති වෙන්නේ උපකරණවලට. පෘථුවියේ සහ මතුපිට සහ පෘථුවියේ ඉහළ රඳවලා තියෙනවා චන්ද්‍රිකා වගේ දේවල්. එතකොට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙනවා. මේ වගේ දේවල් වල තියෙන උපකරණවලට මේවෙන් හානි සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. සූර්ය කුණාටුවෙන් අපිට ඇති වෙනවා පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රයේ චලවීම එහෙම සැලවීමක් ඇතිවීම හැකියාව තියෙනවා. දැන් මේ සූර්ය කුණාටුව ඇති වෙලා දවසක් දෙකක් විතර යද්දී ඒ කුණාටුවෙන් එන ආරෝපිත අංශු පෘථුවිය හරහා ගමන් කරන්න පටන් ගන්නවා. තප්පරයට කිලෝමීටර 1500ක විතර වේගයෙන් තමයි මේ ආරෝපිත අංශු විශේෂයෙන්ම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ ආරෝපිත අංශු පැමිණෙන්නේ. එතකොට මේ ආරෝපිත අංශු වලින් චුම්බක ක්ෂේත්‍රයට බලපෑමක් එහෙම නැත්නම් අර ඒකාකාරී තත්ත්වයට බලපෑමක් වෙනස් වීමක් ඇති කරනවා. 30 වෙනිදා සහ ඊයේ මේ දවස් දෙක ඇතුළත මෙහි බලපෑම පෘථුවියට ළඟා වෙනවා. අපේ අහසේ ඉහළ රඳවලා තියෙන චන්ද්‍රිකාවල තියෙන සූර්ය පැනල ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අනතුරු ඇඟවීම කළා තියෙන්නේ. ඒ වගේම අපිට මේකෙන් රේඩියෝ තරංග වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. එම පුවතත් සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.